ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාම අදත් SL Notes YouTube channel එකෙන් කියන අලුත් වීඩියෝ එකට. ඉතින් අදත් මේ වීඩියෝ එක වෙන් වෙන්නේ අපේ විභාගය කරන නංගිලා මලිලාගේ Q&A එපිසෝඩ් එකකට. ඉතින් අපේ YouTube channel එකේ වීඩියෝ එකකට අදාළව දාපු comment එකකට පිළිතුරු දීමටයි මම අද සූදානම් වෙන්නේ. මේ comment එකේදී ප්‍රශ්නයක් අහලා තිබ්බා MCQ කරද්දී theory මතක නැහැ. ආයෙ theory බලන්න වෙලාවක් නැහැ. දැන් මොකද කරන්නේ? ඉතින් හොඳම දේ තමයි මේ theory සහ ප්‍රශ්න ටික එකට කරගෙන යන එක. ඉතින් ඕගොල්ලෝ සූදානම් වෙනවා නම් theory බලලා ඉවර වෙලා ප්‍රශ්න කරන්න ඒක තමයි මේ ලෝකේ කරන්න අමාරුම දේ. ඉතින් ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. මොකද ඔය theory ටික පිළිවෙලකට බලාගෙන ඉනකොට ලොකු කාලයක් යනවා. ඒ ටික බලාගෙන ඉනකොට බොහෝ වෙලාවට බොහෝ දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. මේ නිසා හොඳම දේ තමයි මේ theory සහ ප්‍රශ්න ටික එකට සමාන්තරව බලන එක. ඉතින් මේ විභාගයේ ලං වෙලා තියෙන මොහොතක අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මේ තියරි වගේම ප්‍රශ්න වලටත් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න කරනකොට තමයි ඔයාගේ විභාග මානසිකත්වය, ඔයා විභාගයට ගිහිල්ලා හැසිරෙන ආකාරය, ඔයාගේ දැනුම මෙහෙවන ආකාරය ට්‍රේන් කරන්නේ, පුරුදු කරන්නේ. ඉතින් මෙහෙම පුරුද්දක් නැතුව ඔයා තියරි ටික විතරක් විභාගයට අරන් ගියොත් ඔයාට හරි උත්තරයක් ගොඩනගා ගන්න බෑ. ඔයා විභාගේ ශාලාවෙන් එළියට එන්නේ ඔයාගේ බලාපොරොත්තු සුන් කරගෙන. ඉතින් මේ හින්දා අවසාන කාලයේදී අමතර මානසික ආතතියකට ලක් වෙන්නේ නැතුව හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම තියරි එක ප්‍රශ්න ටික කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙකටම 50-50 ප්‍රමාණයක් ඔයාගේ පාඩම් කරන කාලෙින් වෙන් වෙන්න ඕනේ. ඒ කිව්වේ ඕගොල්ලෝ පාඩම් කරනකොට. මේ පාඩම් කරන අතරතුර ප්‍රශ්න ටික කරන්න ගන්න. දැන් ඔයා MCQ ටිකක් කරන්න ගන්නවා නම් ඔයා පළවෙනි MCQ එක බලනවා. ඒ MCQ එක බලනකොට ඔයාට දැනෙනවා මේ MCQ එක කරන්න ඔයාගේ තියරි දැනුම නැහැ කියලා. නමුත් ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ආවේ කුමන පාඩමෙන්ද කියලා. ඉතින් ඒ ස්ථානය ඔයාට තියරි පොතෙන් කියවගෙන ඒ තියෙන නිදසුන් ගණන් ටික බලලා ඔයා උපරිම උත්සාහයක් ගන්න මේ ප්‍රශ්නේ කරන්න. එහෙම බැරි වුණොත් ඔයාට මාකින් ස්කීම් එකේ බලන්න පුළුවන්, නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහගන්න පුළුවන්, නැත්නම් යාළුවෙක්ගෙන් අහගන්න පුළුවන්. ඒ විදිහට කොහොම හරි මේ ප්‍රශ්නෙට අදාළ තියරි වටපිටාව ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ ගමන් පොඩි තියරි නෝට් එකකුත් ඒ ප්‍රශ්නෙට අදාළව ලියන්න. එතකොට ඔයාගේ මතකයේ තවදුරටත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න රාශියක් කරනකොට ඔයා දන්නේම නැතුව තියරි ගොඩක් ඔයා කම්ප්ලීට් කරගෙන මේ තියරිත් කම්ප්ලීට් වෙලා ඔයා ප්‍රශ්නත් කරගෙන නැත්තම් ඔයාට වෙන්නේ අන්තිම කාලයේදී අනවශ්‍ය ලෙස මානසික ආතතියක ලක් වෙන්න. ඒ කාලේ වෙනකොට තියරි මතකත් නැහැ, ඔයා ප්‍රශ්න කරලත් නැහැ. ඉතින් මේ නිසා ඔයා දැන් ඉඳලම විභාග ප්‍රශ්නත් එක්ක ඔයාගේ තියරි බලන්න ගන්න. එහෙම වුණොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට හරි FB page එකට මැසේජ් එකක් විදිහට හරි දාන්න පුළුවන්. ඒ දේවල් වල පුළුවන් විදිහට මම මගේ පිළිතුරු ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝස් යාළුවන්ට share කරන්න, bell button එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.